විදේශීය හමුදා සඳහා මූල්‍යම ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39ක් ලබා දීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇමරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ පැවසුවේ ඒ සඳහා කොංග්‍රස් අනුමැතිය ලැබීමට නියමිත බවයි. තානාපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක්‍රියාකාරකම්, මානුෂීය සේවා සහ ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීද නොයෙට් ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සක්‍රීයව දායක විය හැකි ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ පසුගිය 7 වැනිදා ඉන්දුනීසියාව, මලයාසියාව සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුවයි. බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මොංගෝලියාව, නේපාලය, පැසිෆික් දූපත්, පිලිපීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය හා අනෙකුත් රටවල් සමග පවත්වාගෙන යන ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා මෙම අරමුදල් සැපයීම කැපී පෙනෙන ආයෝජනයක් බව නිවේදනයේ සඳහන්. මෙමගින් පැසිෆික් කලාපයේ ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් සම්බන්ධයෙන් නිදහස්, විවෘත සහ නීතිය පදනම් කරගත් ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීම සඳහා වැළැක්වීමද අයත්. ඉන්දියන් සාගරය, නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කෙරෙන වැදගත් මුහුදු මාර්ගයක් බැවින් කලාපයේ ජනතාවගේ සහ හමුදාවල ධාරිතාවන් වැඩි කිරීම මේ වැඩසටහනේ තවත් අරමුණක්.